अंतर्जाले सुंदूरु नवातन සුවිසල් සිත් තරණි තනින් තන ආනන්දනීය නිල් ආසවෙත අතුපතර වීදි සොඳුරුතම ගීතුරු සමුච්ඡයක අක්මුල් විහිද ගිය සාර පසවෙත සහෘද රසිකයන් කැටුවේ දින රස සොඳුරු චාරිකාව හද සක්මන මනෝරම්මේ නීරසෝගයේ කිමි දෙන්නට මග බලාන ඉන්න ආදරණීය සහෝදෝබ සියලු දෙනාටම අයිබෝවන්. ඉතින් ආදරණීය සියහඬ ශ්‍රාවක රසවතුනි රසවතියනි. සුවිසල් සිත්තරණේ තනින් තන අතුපතර විහිදි සොඳුරු ගීතුරු සමුච්ඡයක අක්මුල් විහිද ගිය සාර පස සොයා යන රස සොඳුරු චාරිකාවට සහෘද රසික ඔබ කැටුව යන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. ඔව්. සහෘද රසික ඔබ සමග අද හදසක්මනෙහි යෙදෙන්නට අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් කළ ආරාධනාව පිළිගෙන සියහඬ මැදිරියට පැමිණ තිබෙන්නේ ඔබේ ආදරණීය සියහඬ පවුලේ ආදරණීය සහෘද ශිල්පිනිය. ඔබ මේ වෙනකොටත් දන්නවා ඇය කවුද වගේ. සියහඬ රේඩියෝවේ සෑම ඉරිදාවකම රාත්‍රී 9ට විකාශනය වන සත්සත් සයිබ නාට්‍ය වර්ණවත් කරන පිපිගේ චරිතය අපූර්වට මවමින් ඔබ හමුවට එන ඇය නමින් සුමේදා සඳරෝණි ගල්ගමු. ඒ විතරක්ද? නැහැ නේද සුමේදා නංගි. සුමේදා නංගි හොරහින් මාදිහා බලන්නේ ඇයක්ගේ මියසියසපුව ඇයක්ගේ පද්ම ප්‍රභා. ආ ඒ වැඩසටහන් දෙක කරන්නේ මමනේ කියලා මට මතක් කරන්න වගේ. ඕ සියහඬ රේඩියෝවේ විකාශනය වන මියසියසපුව සහ පද්ම ප්‍රභා වැඩසටහන් ඔබට සමීප කරන්නේ මේ සුමේදා සඳරුවනිම තමයි. ඉතින් ආයුබෝවන් කියලා අපි ඉතාම ආදරයෙන් සෙනෙහසින් පිළිගන්නවා සුමේදා සඳරුවනි ඔබව හදසක්මන ගීතමය හෝරාවට. ආයුබෝවන් චානියක් කි. අක්කටත් සිහඬහන සහෘද ඔබ සැමටත් සුබ දවසක්. අද සිහඬ හදසක්මනේ ගීත 10 හිතට දැනෙන විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්න එකතු වෙන්නේ මම සුමේදා සඳරුවනි. ඉතින් අවසරයි මට ආදරණීය සුපුරුදු ආමන්ත්‍රණයට. සුමේදා නංගි. ඔබේම අනුපිළිවෙලකට ඔබ තෝරාගත් ගීත 10ක ගැඹ ඇති ඔබේ අපූර්ව අත්දැකීමක රස මිහිර සියහඬ ශ්‍රාවකයින් වෙත ඔබේ හදසක් මනු තුලින් තිළිණ කරන්නට මෙතෙන් සිට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ සමග හදසක්මනේ යෙදෙන අපේ සහෘද ශ්‍රාවකයින් ගැඹුරින්ම ඊට සමීප වී ඔබේ රසඥතාව මනමින් ස්පර්ශ කරාවි කියා මට විශ්වාසයි. හදසක්මන එහෙමනම් රසවතුනි රසවතියනි සියහඬ පවුලේ සහෘදයෙකුගේ හදමැදුරට පිවිස එහි සොඳුරු කුටීරයන්හි දොරටුවන් එකින් එක විවර කර මියුරුතම ගීත 10ක රස මිහිර ඔබ වෙත කැඳවාගෙන ඉන්නයි දැන් මා සූදානම් වෙන්නේ. සුමේදා නංගි අපට කියන්න ඔබේ හදසක්මන පටන් ගැන්ම ඔබ සනිටුහන් කරන්නේ කොතනින්ද? ජානියක්කේ මට දැන් හරියටම අවුරුදු 27ක්. මේ අවුරුදු 27 පුරාවටම මට මගේ අම්මා කතා කරන්නේ පුතේ කියලා. මේක අක්කේ චූටි කාලේ ඉඳන්ම මට ලොකු ප්‍රශ්නයක්. ඇයිදින් මම දුවෙක්නේ. මං අහනවා දවසක් මගේ අම්මගෙන් ඇයි අම්මේ මට පුතේ කියන්නේ කියලා. දුවේ කියන්නේ නැතුව. මගේ අම්මා මේ ප්‍රශ්නෙට හරි ලස්සන උත්තරයක් දෙනවා කි. පුතේ, ඔයා තමයි මට ඉන්න එකම ශක්තිය. ඔයා තමයි මගේ මුළු ජීවිතේම. ඔයා මට දුවෙක් වුණත් පුතෙක් වගේ. ඒ නිසා තමයි මම ඔයාට පුතේ කියලා කතා කරන්න කියන්නේ. මට ඒ වෙලාවේ දැනෙච්ච හැඟීම මට කියන්න වචන නෑ අක්කේ. ඒ කියන්නේ මගේ අම්මට පුතාගේ ශක්තියත් දුවගේ ආදරයත් දෙකම හම්බ වෙන්නේ මගේ.
ඉතින් ඒ තමයි අක්කේ මගේ අම්මගේ ආදරය මේ අවුරුදු 20 ගාන පුරාවටම මම වැඩෙන තැන්වල මට නැගිටින ශක්තිය උනේ අම්මා මං අඬනකොට මගේ කඳුළු පිහදලා මව තුරුල් කරගත්තේ මගේ අම්මා අක්කේ අවුරුදු 20 ගානක් දරුවේ දුවෙක් විශේෂයෙන් දුවෙක් බලා ගන්නවා කියන එක හරි අමාරු වැඩක් සමාජයෙන් කතාවක් අහන්න නැති වෙන්න දරුවෙක් උස්මහත් කරනවා කියන්නේ හරිම අමාරු වැඩක් මගේ අම්මා මේ අවුරුදු 20 ගාන පුරාවට ඒක හරි ලස්සනට කරනවා මගේ අම්මා උපතින්ම ආබාධිත කෙනෙක් ඒ වුණාට අක්කේ එයා ශරීරයෙන් කොයිතරම් ආබාධිත වුණා හිතින් පුදුම ශක්තිමත් ගැහැණියක් පිරිමියෙක්ගේ හවුහරණක් නැතිව දියණියක් උස්මහත් කරන්න ඇයි නොවිදිනා දුක් ඉඳිනවා මගේ අම්මා ගොඩක් ඉගෙනගත්ත බුද්ධිමත් කෙනෙක් නෙමෙයි අක්කේ හැබැයි ඒ වුණාට එයා මට එයාට පුළුවන් උපරිම විදිහට උගන්වනවා මට යන්න පුළුවන් මාර්ගේ මට යන්න පුළුවන් තැන එයා මට පෙන්වලා දෙනවා ඉතින් අක්කේ මම හිතන්නේ මගේ අම්මා තරම් මේ ලෝකේ මට ආදරය කරන තවත් කෙනෙක් ඇති කියලා ඒ අම්මගේ හිතේ මගේ නමට තියෙන සෙනෙහස ආදරේ මම හැමදාම එයාගේ ඇස්වලින් දකිනවා ඉතින් මං උපදින හැම ආත්මයකම ප්‍රාර්ථනා කරන්නේ එයා මට මගේම අම්මා වෙලා ඉපදෙන්න කියලා මේ ගීතය අහන වාරයක් පාසා මගේ ඇස්වලට කඳුළු එන්නේ කුංචි කාලේ ඉඳන් මේ දක්වා එයා මාව උස්මහත් කරන්න විඳ දුක ඒ වේදනාව මගේ හිතට දැනෙන හින්දා මගේ ඉස්සරහට මෙවිලා පේන හින්දා මම මගේ ගීත දර්ශකයේ මුල්ම ගීතයේ විදිහට තෝරගන්නු ලබන්නේ ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතේ මේ ගීතේ මම තෝරගන්නේ මගේ අම්මගේ ආදරය මට තදින්ම දැනෙන්න ගන්න හින්දා ඉතින් මගේ අම්මට වගේම ඔයාගේ අම්මට समस्त अम्मा वरुटा मे गीते उपहारयक् वेवा केल हितला अपि मे गीते रसविंदिनि गीतेट प्रविष्ट वीमट कलिन मट तीन सुमेदनांगेगे पुंचि प्रश्नयक् अहन सुमेदनांगेगे हदसक्मन आरंभक पियवर इदीम ओबप्पव प्रकंपनेट पत करवनवा सुमेदनांगे कियन्न ඔබ ඔබේ ආදරණීය අම්මට සෙනෙහස දක්වන්නේ කොහොමද? අක්කේ මං හිතන්නේ මේ ලෝකෙ ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම තියෙන්නේ එකමක බලාපොරොත්තුවක්. ඒ තමන්ගේ දරුවා විශේෂයෙන්ම ගෑනු දරුවෙක් වුණාම සමාජයෙන් කතාවක් අහන්නේ නැතුව ගුණ යහපත් විදිහට ජීවිතය හදාගන්න එක. මම මගේ අම්මට ඒ කියන දේ ඒ සතුට දීලා තියෙනවා. ඉතින් මම හිතනවා ජීවිතේ වෙන හැම දෙයකටම වැඩිය මම මගේ අම්මට දීපු වටිනාම දේ ඒක කියලා. මං මගේ ජීවිතේ තියෙන තුරාවට එයා මාව පුංචි කාලේ ඉඳන් රැක බලාගත්ත විදිහට මහන්සි වුණ විදිහට එයාවත් රැක බලා ගන්නවා. ඔව් සුමේදනංගි. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය දරුවෙක් වෙනුවෙන් කරන මෙහෙය ගැන දරුවෙකුට කියන්න පුළුවන් උපරිම ආකාරයෙන් මේ ගීතය ප්‍රේම කීර්තිද අල්විස් නම් ඒ අති විශිෂ්ට ගීපද රචකයා විසින් රචනා කර තිබෙනවා සංගීතය හා ගායනය ආචාර්ය වික්ටර් රත්නායකයන් ප්‍රේම කීර්තියන්ගේ පද රචනය ගැන වික්ටර් රත්නායකයන්ගේ සංගීතය හා ගායනය ගැන තවත් අටුවා ටීකා කතා කරන්න අවශ්‍ය නැහැ එහෙමනම් දැන් අපි ගීතය රසවිඳිමු අද හදසක්මනේ පළමු ගීතය ආදරේ උල්පත වූ අම්මා ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ නිර්වහණය से सेवन पता
අදමින් කැමිනෙන්නේමි සුලැඟිල්ලේ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුවදෝවා දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවුවා ජීවිතයෙන් ජීවිතයක් genadi he jeevitayata kiridi panadi ma dedikala amma aadaraye ulpatatu amma ma obage putulu මතු පුදුවන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුළඟිල්ලේ ගෙන්න අත්පා හැඩ ගස්වා නිදිගන්වා යහන් ගැබේ සිහිනෙන් සුවඳක් මෙන් සිහිවේ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සිනිහස ලබැඳි ගෙනදී දිවියට නව පන ලැබදී මා දැඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු පුදු වන දවසේ කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුළඟිල්ලේ එල්ලි හදසක්මනේ දෙවන නැවතුම ඔබ සනිටුහන් කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී TM ජයරත්නයන් ඉතාම හැඟීම්බරව ගයන අම්මා සඳකි කියන සුවිශේෂී ගීතයෙන්. සුමේධනංගි අපට කියන්න මේ ගීතයේ ඔබේ රසවිඳීම ගැන. මගේ තාත්තා මාවයි අම්මවයි දාල යනකොට මට හරියටම මාස 3යි ලුවක්. මං කවදාවත් මගේ තාත්තව S2කට දැකලා නැහැ. එයා කළුයිද සුදුයිද උසයිද කියනවත් මං දන්නේ නැහැ. ඒ වුණාට මගේ අම්මා කවදාවත් මගේ තාත්තට වෛර කරන්න ගැනුවේ නෑ. එයා හැමදාම මට අහන්න දුන්නේ ඔය මං තෝරගත්තා වගේ ගීත. මං පුංචි කාලේ ඉඳන්ම ඔය ගීතයට හරියට ආදරය කළා. පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන කැපවීම ඒ ආදරය මට මගේ අම්මා දුන්නා අඩුවක් නැතුවම. කවදාවත් මට තාත්තා නැති අඩුව මගේ අම්මා දැනෙන්න දීලා නෑ. මගේ අම්මා හැමදාම මට කිව්වේ ඔයාගේ තාත්තට කවදාවත් වෛර කරන්න එපා පුතේ කියලා. මොකද දන්නවද? එයා දැන් අපි ළඟ නැති වුණත් අපිව අතහැරලා දාලා ගියත් එයා මගේ අම්මට වටිනාම වස්තුව දීලා ගියා. ඒ වෙන කවුරුත් නෙමෙයක්ේ මම. මේ දේ මගේ අම්මා හැමදාම මට කියනවා. මගේ අම්මා උපත්යෙන්ම පොලියෝ රෝගියෙක්. එයාගේ දකුණු පාදය පණ නැහැ. ඉතින්
එයාට මගේ තාත්තා මාපවත් දුන්නේ නැත්තම් මංවත් හිටියේ නැත්තම් එයා දවසක මේ ලෝකෙ තනි වෙනවා. ඒ නිසායි මම මගේ තාත්තට කවදාවත් වෛර කරන්නේ නැත්තේ. මට මගේ අම්මා හම්බුනේ මට මේ ආදරය ලැබුනේ මම මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරන්නේ මගේ තාත්තා නිසා. මට මේ ජීවිතය දුන්නේ යා මගේ අම්මත් එක්කම. සමහර විට අද කොයි හරි තැනක මගේ තාත්තා හොඳට ජීවත් වෙනවද මේ වැඩසටහනට සවන් දෙනවා වෙන්නත් පුළුවන්. මං මගේ තාත්තට ආදරය කරනවා කියලා හිතන්න අමාරුයි. මොකද කවදාවත් ඇස් දෙකට දැකලා නැති කෙනෙක්ට ආදරය කරන්න අපිට අමාරුයි. හැබැයි මං මගේ තාත්තට වෛර කරන්නේ නැහැ කියන එක මං හොඳටම දන්නවා. මගේ අම්මා අදටත් මගේ තාත්තට පණ වගේ ආදරේ. එයා මල් ළඟින් යනකොට අදටත් කියනවා මගේ ළඟින් ඉන්නේ තාත්තගේ සුවඳ කියලා. අවුරුදු 27ක් තමන්ගේ ස්පර්ශය නොඇදුණු සුවඳක් මතකයේ තියාගන්නවා කියන එක මං හිතන්නේ ආදරේ මට වචන වලින් කියන්න බැරි තරම්. මම දන්නේ නැහැ කොහොමද ඒ අම්මගේ හිතේ තියෙන ආදරය නිර්වචනය කරන්න කියලා. මගේ තාත්තා ළඟ නැති වුණත් දරුව වෙනුවෙන් අනන්ත කැපවීම කරන තාත්තලා මං ඕන තරම් දැකලා තියෙනවා. මං හරිම ලෝභ හිතෙනවා මට ඒ වෙලාවට ඒ ආදරයට. ඒ දකින වෙලාවට මට හිතෙනවා මගේ තාත්තත් හිටියානම් කියලා. අද හද සක්මනේ දෙවන ගීතයේ විදිහට මම තෝරගත්තේ අම්මා සඳකේ මම ඒ ලොව හිරුය රිදී කියන ගීතය. මට තව පොඩි දෙයක් කියන්න තියෙනවා අක්කේ. මේ ගීතය රචනා වෙන්නේ TM ජයරත්න මහ ගායන ශිල්පියාගේ බිරිඳගේ අතින්. පියෙක්ගේ හිතේ තම දරුවන් ගැන තියෙන සෙනෙහස මවක් විසින් ගලපන්න තරම් ඒ දැනෙන හැඟීම මෙතකයි කියන්න අමාරුයි. පියවරුන්ගේ ආදරය ලබන, පියවරුන්ගේ ආදරය නොලබන, ඒ ආදරයට ලෝභකම් කරන මං වගේ දරුවන්ට, ඒ ආදරය සිත් පුරා විඳගන්න ආදරණීය දරුවන්ට, ඒ හැමෝටම මේ ගීතේ උපහාරයක්ම වේවා අපේ ආදරණීය පියාණන්ලට. පොඩි කාලේ වගේම අදත් සුමේද නංගිගේ හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවද තාත්තගේ සෙනෙහස කවද හෝ දවසක විඳින්න ලැබේවි කියලා? ඒකක්කේ මට නෑ කියන්න බෑ කවදාවත්. මොකද අපි අහලා තියෙනවා දුවේ ගොඩාක් ආදරය කරන්නේ තාත්තට කියලා. ඉතින් මට හදටත් බලාපොරොත්තුවක් තියෙනවා එයා කවදාහරි මල් ළඟට එයි කියලා. ආවොතින් මාත් කැමති තාත්තගේ නොලැබුණු ආදරය ඒ විදිහට විඳගන්න. සුමේද නංගිගේ ඒ ප්‍රාර්ථනාව, ඒ බලාපොරොත්තුව කවදම හරි දවසක ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි දැන් පිවිසෙමු ගීතයට. ගායනය TM ජයරත්නයන්, ගේපද මල්න ජයරත්නන්, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්. අපි රසවිඳිමු සියහඬ හදසක් මුනිහි දෙවන ගීතය. අම්මා සඳකේ මා ඒ ලොව හිරුය රිදී. ගැහැට විඳි
පියසෙන හසට කවුගීලිය වුණාමදී නවකරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක් වන හර්ෂණ දිසානායකයන් ගයන ගීතයක් සමගින් ඔබ මේ ළඟට හද සක්මනේ යෙදෙනවා සුමේද නංගී ඉතින් ඉඩ හරින්න ඔබේ තුන්වන හද සක්මන හැඟුම් සිතුම් වලට අක්කේ මගේ අම්මගේ අම්මා ඒ කියන්නේ මගේ ආච්චි අම්මා තමයි පුංචි කාලේ ඉඳන් මාව උස් මහත් කරන්නේ अम्मा उर्दू हायाक्यान कां माव बलागेन माव आरक्षा करगान कोट मगे आची ए उर्दू कान पुरावटम होटलेक गिंदर गोडे पिच्ची पिच्ची बत्ता अंबनुआ ए माव उस्महत करान अक्के मगे आची थमाई मगे तात्ता मगे अम्मा लेकिरी करला मट पोला माव पोषणय करन कोट मगे आची दाड़ी हलहल गिनी अगुर गोडे पिच्चनवा सल्ली होयान्न मा उस्महत करान अदटात यागे अतर खावरु हरे किया खरे दुन्नाम ए सल्ली हंगां इंदला मागे अते उली करनवा आच्चिगे आदरे सेनेहस माटा अम्माटा देवनी नया आक्की मागें हेमदाम खावरु हरे यहान कोट अम्माटा दा आच्चिट वैडिपुरा आदरे कियला मन चोटी कालिंद अम्म कियान्ने मं आदरे मगे आच्चिट कियला ए तमाई मगे आच्ची आच्चिट दक्कन मं आदरे या मट मगे अम्म तरम्म मगे जीवितेट गोडाक सनीपाई वगेम मम आदरे ए कटिन वचन सीया कथा कलोत वचन असूवक्म मंगेने मगे अनागते गेने मिनी प्रिय कुटे वगे आदरे करना आच्ची के ने थवत मेलो की नतुए थी ममना खवदावत देखलने ए थारम आदरे अक ए आमटे देने में मदा मेवन कुटे धरनो पिलिकार होगे कि गोदुराक वेला ए पिलिकार होगे ते कस हटान करने की निकबोट मगे आच्ची पत्तेला दिल शरीरें कोई तरम रोगी उन्नत ऐह मानसिक व पुदुम शक्ति मत कहने निवसे सियलुम वैड़ खटे हुतु एक कार्य बहुले वेला एदा दवस या सतुनिंग गत करनवा
අම්මට නොදෙවෙනි ඒ ආදරය මට මේ චිරිත කාලයේ පුරාවටම ඇති වෙන්න ලබා දුන්නා අදටත් දෙනවා මතුවටත් මම බලාපොරොත්තු වෙන ඔයාගේ ආදරේ විඳින්න ළමයිව උස්මහත් කරන්න දුක් විඳ ඒ ආදරණීය අම්මා ළමයිගේ ළමයිවත් උස්මහත් කරලා ඒ ගින්දර නිවනවා අකේ අපේ පවුල හරිම පුංචි පවුලක් මයි අම්මයි ආච්චි විතරයි හැබැයි මේ පුංචි පවුලේ ආදරය මහ ගොඩයි අපි තුන්දෙනාට තුන්දෙනා පුදුම ළඟයි අම්මයි තාත්තයි දුවයි වගේ මට හැමදාම මගේ ආච්චි දැනුනේම මගේ තාත්තා වගේ පොඩි කාලේ ළමයි තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකම් මග බලන් ඉන්නවනේ කන්න මොන හරි ගේනකම් ඒ වගේ මං ඉස්සර මගේ ආච්චි වැඩ ඇරිලා ගෙදර එනකම් බලාගෙන ඉඳලා තියෙනවා හැමදාම ඒ මල්ලේ මං වෙනුවෙන් මොන හරි දෙයක් තියෙනවා වරදින්නේ නැහැ කවදාම ඒ තමයි මගේ ආච්චි අම්මා කිරි කරලා නොපෙව්වට අම්මට නොදෙවෙනි ඒ ආදරය ගැන කියන්නේ මට මේ මුළු පැයමත් මදි ඇයගේ ආදරය වෙනුවෙන් තමයි ගීත දර්ශකයේ තුන්වෙනි ගීතයේ විදිහට දිය බෙරළිය දළු ගීතය මම තෝරගන්නේ සුමේද නංගි අද අනිවාර්යෙන්ම ආච්චි අම්මයි දෙන්නම අහගෙන ඇති අපිව අපි කියමු සුමේද නංගිගේ ආදරණීය ආච්චිටත් අම්මටත් සුමේද නංගි කොයිතරම් ඒ දෙන්නට ආදරෙයිද කියලා මේ තමයි හොඳම අවස්ථාව මං කලින් කිව්වා වගේ යක්කේ සුමේද කියන චරිතේ සුමේද කියන කෙනා අද මේ විදිහට ඉන්නේ ඒ මහ පින්කන්ද හින්දා මගේ අම්මයි ආච්චි හින්දා ඉතින් මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරනවා නම් ආදරය කරන්නේ ඒ දෙන්නට කවදාවත් අදටත් ඉදිරියටත් ඒ තියෙන ආදරය වෙනස් වෙන්නේ නැහැ මං හැමදාම මගේ පණටත් වඩා ඒ දෙන්නට ආදරේ මම දන්නවා අද සුමේදගේ ආදරණීය ආච්චි ආදරණීය අම්මයි අපි වහගෙනයි ඉන්නේ ඉතින් එහෙනම් අම්මේ ආච්චි ඇහුණා නේද සුමේද පුච්චර ආදරෙයිද කියලා දෙන්නද හොඳයි එහෙමනම් අපි දැන් ඉවිසිමු ගීතයට සාර්ථක කලා නිර්මාණ හැම විටම පොදු වස්තුවක් බවට පත් වෙනවා ඒත් ඒව රස විඳින හැම කෙනාටම ඒ කෘතිය සමග තමන්ටම අනන්‍ය වූ පුද්ගලික අත්දැකීමක් තිබෙනවා ඒ අත්දැකීම කෙනෙකුට විදහා දක්වන්න පුළුවන් නම් මෙතෙක් ඒ කෘතිය තුළින් නොදිස් වූ අපූර්වතම වර්ණ එයින් දිස්වෙන බව අන් අයට දැනෙනවා. සුමේද නංගි හද සක්මන නමින් මේ වැඩසටහන අප නම් කළේ යම් සුවිශේෂී ආකෘතියක් මත. ඔබ ඒ ආකෘතිය මැනවින් හඳුනාගෙන ඇති බව මට හැඟෙනවා. දිය බෙරළිය මල් නෙලන්න ගියද මේ ගීතයේ පද රචනය හා සංගීතය සුනිල් දයානන්ද කෝනාරයන් අපි රස විඳිමු අද හද සක්මන රස සුඳුරු චාරිකාවේ තුන්වන ගීතය දිය බෙරළිය මල් නෙලන්න ගියද
අද සියහඬ හද සක්මන හතරවන පියවර ලෙසින් ඔබ නතර වෙනවා තවත් සොඳුරු ගීතුරක් ළඟ ප්‍රවීණ ගායන ශිල්පී චාලිත අබේවික්‍රමයන් විසින් ගයන ගුරුතුමනි මගේ සොඳුරු කියන ගීතයයි ඔබ මේ ගීතය ඔබේ කැමැතිම ගීත 10 අතරට තෝරගන්න හිතුවේ ඇයි ස්මෙදනාංගි මම ඉස්කෝලේ යන කාලේ හරිම දඟකාර කෙල්ලෙක් අක්කේ මව පන්ති කාමරයක එක විනාඩි 5ක් ඉඳවලා තියන්න බැරි වෙනව මගේ ටීචර්ස්ලාට. ඒ තරම්ම දැඟලිල්ල. පොතේ පතේ වැඩවලට වැඩිය මට ඕමනාවුනේ පන්තිය නටන්න, දඟලන්න, ওই පිරිමි ළමයෙක්ව සෙල්ලම් කරන්න, ගහ ගන්න ඔය වගේ දේවල්. හැබැයි මං ඉගෙන ගත්තේ නැත්තේ නැහැ මං ඉගෙන ගන්න වැඩක් කළා. ඒ වුණාට ඉතින් ගොඩක්ම කලේ මං පන්තිය පුරා දඟල දඟල කෑ ගහපු එක. වේවැල් කසය පාරණක් අඩු නැතුව මට හම්බෙලා තියෙනවා. ඒ වුණාට ඇක්කේ මගේ පාසලේ හිටියේ ගුරුවරුන්ට වැඩිය දෙවිවරු. මම කියන චරිතය මට වැඩිය හොඳට ඒගොල්ලෝ අඳුරගත්තා. ඇත්තටම මම පුදුම විදියට මගේ ටීචර්ස්ලාට ආදරය කරනවා. මට අවුරුදු 12ක් වගේ වෙනකොට මගේ තියෙන හැකියාවල් මට කියලා දුන්නේ මගේ ටීචර්ලා. මුලින්ම මාව වේදිකාව උඩට නගලා මුළු පාසලටම ඇහෙන්නලා කතා කරන්න නිවේදනය කරන්න ඒ දේවල් මට දුන්නේ මගේ ටීචර්ස්ලා. ඉතින් ඒ ලබා දුන්න පන්නලය මගේ මේ මාධ්‍ය ජීවිතේට විශාල පිටුවහලක් වුණා. ඇත්තටම මුල් අඩිතාලම වැටෙන්නේ මගේ පාසල් දෙකේ. පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව විදියට පත් කළා, පාසල නියෝජනය කළා, දිස්ත්‍රික් කලාප කතික විවාද තරඟවලට මම යොමු කරනවා. මම ජයග්‍රහණ ලබා ගන්නවා. ඒ හැමදේම කරන්නේ මගේ ආචාර්ය මණ්ඩලයෙන්ද. අපේ විදුහල්පතිතුමා මගේ පිටිපස්සේ නිබ්බදවම හිටියා. මට උදව් කළා. මම පාසල් වේදිකාවේදී හෝ ඔය කියන කිසියම් තරගයකට යාමට පෙර හෝ මට පුදුම විදිහට අවවාද ලබා දුන්නා. මගේ අඩුපාඩු නිතරම හෙදුවා. ඉතින් අද මම ජීවිතේ යම් තැනක ඉන්නවා නම් විශේෂයෙන්ම මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා බය නැතුව කටක් ඇරලා කතා කරනවා නම් ඒ ගෞරවය මගේ පාසල් දෙකේම
වගේම දහම් පාසලේ සියලු ගුරුවරුන්ට හිමි වෙන්න ඕනි. ඒ දෙවිවරු වගේ ගුරුවරු හින්දා තමයි ජීවිතේ මේ තරම් ඉස්සරහට මම ඇවිල්ලා තියෙන්නේ. දැනටත් දැන් පාසල අධ්‍යාපනය නිම කළාත් වසර 10කට විතර කිට්ටු වෙන්නේනවා. ඒ වෙලත් අදටත් මං ගැන හොයලා මම මොනවද කරන්නේ, කරන රස්සා රකියාවක් කරනවද, මගේ ජීවිතේ මොනවද සිද්ධ වෙන්නේ, මගේ සැපසනීප දුක, මේ හැමදේම අදටත් හොයලා බලනවා මගේ ටීචර්ස්ලා. ඒ වගේමයි මගේ දුවේ ඔයා කොහොමද කියන වචනේ ඒ ගුරුවරුන්ට කටින් පිට වෙනකොට මට දැනෙන සතුට මට කියන්න වචන නැහැක් කි. තමන්ගේ දරුවෙක් වගේ දරුවෙට ආදරය කරන්න පුළුවන් නම් ඒ ගුරුවරයෙක්ටම විතරයි. මම පාසල් අධ්‍යාපනයෙන් පසුව මාධ්‍ය අධ්‍යාපනය ලබන්නේ නුගේගොඩින් පාස ආයතනෙ. එතනදිත් මට හම්බ වෙනවා පුදුම විදිහට මගේ ජීවිතයට දෙයක් දෙන්න පුළුවන් ගුරුවරු. මාධ්‍ය ආයතනය බාර ගුරුවරු දෙපළගේ ඉඳන්ම ලැබෙන හැම ගුරුවරයෙක්ම මගේ ජීවිතයට මට තදින්ම සම්බන්ධ වෙනවා. වගේම මට පුළුවන් විදියට උපනෙමු දව් කරනවා. ඒ හම්බ වෙච්ච ගුරුවරියක් අදටත් මගේ හිවණැල්ල වගේ මගේ ළඟින් ඉන්නවා. අම්මෙක් වගේ මට ආදරය කරනවා. ඔය තමයි යක්කේ දෙව්ලොව දොරටු හොයන ගුරුවරු, දෙවිවරුවන් ගුරුවරු. මේ සියලුම ගුරු මව්පියවරුන්ට මගේ හදවතේ තියාගෙන මම ඊළඟට තෝරගත්ත ගීතය මම නිතරම රසවිඳිනවා. පුංචි කාලේ අයන්න ආයන්න කියලා දීපු එකේ ඉඳන් මේ දක්වා මට උගන්නපු හැම ගුරුවරයෙක්ම ඒ වෙලාවට මට හිතේ මැවෙනවා. ඉතින් අද ගීත දර්ශකේ පස්වෙනි ගීතයේ විදිහට ගුරුතුමනි මගේ සොඳුරු කියන ගීතය මම තෝරගන්නේ නිසාමයි. මට හැඟෙන විදිහට ඔබ ජීවිතයේ තුල බොහෝ වටිනා දේවල් ලැබූ කෙනෙක්. එමෙන්ම ඒ දේවල් වලට නිසි වටිනාකමක් දෙන්නට උත්සාහ කරන කෙනෙක්. මට අනුව ඔබත් එවන් ගුරුවරියක්. එසේත් නැත්නම් ජීවිතයේ අරුත් සොයන තවත් බොහෝ දෙනෙකුට ඔබත් ගුරුවරියක්. කියන්න සුමෙදනංගි ඔබ ජීවිත මඟ ගැන. අද ඉන්න ඔබේ සහෝදර රසිකයින්ට ඔබේ ගුරු උපදෙස කුමක්ද කියලා. එහෙම යකේ අපේ ජීවිතයේ ඉදිරියට යන්න අපිට පන්නලයක් වෙන්නේ අපිට යන ප්‍රශ්න ගැටලු. කවදාවත් අපිට කිසිම ජීවිතයක ප්‍රශ්නයක් ආවෙ නැත්තම් අපි උත්සාහ කරන්නේ කවදාවත් ජීවිතය ජය ගන්න ඕනේ කියලා. ඉතින් මට පොඩි කාලේ ඉඳන් තියෙන හිණියක් තමයි කවදා හරි ලංකාවේ අංක 1 මාධ්‍ය වේදිකාවක් වෙනවා කියන හිණිය. මම මට පුළුවන් හැප්පරිම විදියට ඒ හිණිය වෙනුවෙන් කැප වෙනවා හැමදාම. ඉතින් මට කියන්න තියෙන්නේ මේ සියහඳහන රසික රසිකාවියන්ට අපි ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයකදී වැටෙන්න නරකයි. අපි ඒ තැනදී වැටුනොත් අපි ජීවිතේ අනාගතය ගැන දැක්කේ නැත්තම් අපේ ජීවිතේ ඉදිරියට ලැබෙන දින බොහෝ ගොඩාක් දේවල් නැති වෙයි. ඒක නිසා ප්‍රශ්න ගැටලු කියලා ජීවිතේ එකතන පල් වෙන්න දෙන්නේ නැතුව අපි ඒ දේවල් මැදින් ජීවිතේ ඉස්සරහට ගියොත් හැමෝටම ලස්සන ජීවිතයක් උරුම වෙයි. මම කිව්වේ එකනේ. ඒක හොඳ ගුරු උපදේශයක්. හොඳයි. අපි දැන් පිවිසුමු ගීතයට. ශාලිත අභිවික්‍රමයන් ගායනා කරන මේ ගීතයේ පද රචනය ගීපද රචක පමිත ආර්ලියනගේ. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහන්. සියහඬ හදසක්මනේ හතරවන ගීතය ගුරුතුමනි මගේ සොඳුරු ශාලිත අභිවික්‍රමයන්ගේ නිරු හඬින්.
සමසිතින් අපට සැලකූ මෙත් සිතින් අගුණ දිවසූ මග නොමග හොඳින් පැවසූ ගුරුතුමනි අද ඇයිද ඇසේ කඳුළු ගුරුතුමනි මගේ සොඳු සතර නිබඳ වැතිරු අත්වැන්න අපට පැවරු ගුරුතුමනි උද දෙන්නේ උම ගුරු පනු කලා අමනාපව වීදපර සුමේදනංගේ සියහඬ හදසක්මනේ ඔබේ පස්වන තේරීම මේ ගීතයත් ඔබට ඉතාම සමීප ගීතයක් කියා මට හිතෙනවා මේ ගීතයත් මගේ ජීවිතයට ගොඩාක් සමීප ගීතයක් අක්කේ මේ ගීතය ඇතුලේ කියවෙන ගොඩාක් සිදුවීම් මාත් මගේ අම්මත් ඇත්තටම අත්විඳපු දේවල් මගේ තාත්තා මාව මතක නැති කාලේ දාලා ගියත් මම පුංචි කාලේ ඉඳන්ම ගොඩක් වෙලාවට මග බලන් හිටියා මගේ තාත්තා එනකම්. එහෙම හිටපු වාර නම් අනන්තයි. මං චූටි කාලේ මගේ අම්මගෙන් මගේ තාත්තා කෝ කියලා අහනකොට සමහර අම්මලා වගේ මගේ අම්මා කිව්වේ නෑ තාත්තා රට ගිහින් කියලා. තාත්තාගේ දුර ගමනක් ගිහිල්ලා කියලා. මගේ අම්මා මට තේරුම් කළ දුන්නා මාවත් අම්මවත් දාලා මගේ තාත්තා ගියා කියන එක. හැබැයි අම්මත් මාත් ඒ ගියපු තාත්තා එනකම් අනන්තවත් මග බලන් හිටියා. ඒත් අක්කේ මං ටික ටික ලොකු වෙනකොට මට තේරෙන්න ගත්තා එයා අපහු වෙන්නේ නැහැ කියලා. මම හඳහාමිට දුක නොලිව්වට මං අකුරු එකතු කරලා ලියන්න ඉගෙන ගත්ත කාලේ තාත්තට පුංචි පුංචි ලියුම් ලිව්වා ගෙදර එන්න කියලා. හැබැයි ඒව තැපැල් කරන්න තරම් දැනුමක් මට තිබ්බේ නැහැ. මේක තැපැල් කරන්න ඕනේ කියන තරම් තේරුමක් මට තිබ්බේ නැහැ. ඒ වුණාට මම ලියුම් ලිව්වා. චූටි කාලේ ওই තැන තැන එළියපු ලියුම් තිබ්බ හැම තැනම වගේ. වෙන ළමයි තාත්තගේ අතේ ලීලා ඉස්කෝලේ යනකොට මටත් හිතුණා තාත්තා ගෙදර ආපු දිනයක මාත් මගේ තාත්තා ගෙල්ලිලා අතේ එල්ලිලා ඉස්කෝලේ යන්න ඕනි කියලා. මේ මගේ තාත්තා කියලා ඔයාගේ තාත්තා කෝ කියලා අහපු යාළුවන්ට පෙන්නන්න ඕනි කියලා. හැබැයි අක්කේ මේ වසර 26 පුරාවටම ඒ වගේ අවස්ථාවක් මට හම්බුනේ නෑ. පුංචි කමට හිතේ ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටියට එහෙ බලාපොරොත්තු දැන් නම් හිතේ නෑ. අපේ තාත්තා අම්මා එක්ක විතරක් නෙමේ මාත් එක්කත් අමනාප වෙලා ගිහිල්ලා කියලා හිතන්න මම පුරුදු වුණා. හැබැයි මේ ගීතේ හන වාරයක් ගානේ ඒ ගීතේ මටයි අම්මටමයි ලියපු ගීතයක්ද කියලා මගේ හිත මගෙන් අහනවා. මට හිතෙන්න ගන්නවා. ඒ හින්දා ඒ ගීතයත් එක්ක මං තදින්ම බැඳිලා ඉන්නවා.
ඉතින් මම මගේ ගීත දර්ශකේ නීලංග ගීතයේ විදිහට තෝරගන්නේ ප්‍රේමකීර්ති තල්විස් මහතාගේ පද රචනයෙන් හැඩගැන්වුණු මාලනී බුලත් සිංහලයන් විසින් ගායනා කරන මට මගේම වූ මා එක්කලා අමනාපව වී දබර කියන ගීතය ප්‍රේමකීර්ති දල්විස් නම් ඒ අසහාය ගීපද රචකයා අතින් ලියවුණු ඔස්ටින් මුණසිංහ සංගීතවේදියා සංගීතවත් කළ විශාරද මාලනී බුලත් සිංහල ගායන මේ ගීතය ඉතාම දුක්බර සුසුමක ස්වරය හදවතට දනවන්නක් සුමේදනංගි මට මතකයි ඔබ ඔබේ මියැසි අසපුව වැඩසටහනකින් ඔස්ටින් මුණසිංහ නම් ඒ අසහාය සංගීතවේදියාණන් ගැන කතා කළා ඉතින් ඔබට මතක ඇති මේ ගීතයේ සංගීතය ඔබට දැනෙන්නේ කොහොමද අක්කේ මට නම් දැනෙන්නේ ඒ ගීතේ ඒ අම්මගේ ඒ දුවගේ හිතවල තියෙන වේදනාව විරහව පුදුම විදියට අසන්නන්ට ලං කරන්න ඒ සංගීතයට පුරුවන් වෙලා තියෙනවා ඒ සංගීත නිර්මාණය තුළ අර අම්මගේ දුවගේ වේදනාව පුදුම විදියට දැනෙනවා මං කියවන එකට ඒ ගීතේ මට ගොඩාක් සමීපයි කියලා ඉතින් ජීවිතේ තමන්ට සමීප සිදුවීමක් ඇත්තටම අහනකොට ඒ සංගීතයත් එක්ක ඒ වෙලාවට ඉතින් ඇහැට අනිවාර්යෙන් කඳුලක් උනන විදියට ඉදිරිපත් කරන්න ඒ සංගීතඥයාට පුළුවන් වෙලා තියෙනවා ඒ සංගීතඥයා ඒ අද්විතීය සංගීතඥයා ඉතුමන්ගේ සංගීත නිර්මාණය සත්‍තකින්ම අපේ ඇහැට කඳුලක් නංවන්න සමත් වෙtti දූගේ තාත්තා ඒ තමයි ඇගේ හදවතේ රැඳි තවමත් නොබිඳි සෙනෙහස ප්‍රේමකීර්ති අපට කිව් හැටි ඒ සෙනෙහස උදෙසා සාක්ෂි තමයි සුමේද නංගි අපට කිව්වේ ගායනයේ විශාරද මාලනී බුලත්සිංහල අපි සවන් යොමු කරමු අද හදසක්මන පස්වන ගීතයට අමනාපව වී දබර
සුවිසල් සිත් තරණි තනින් තන ආනන්දනීය නිල් ආස වෙත අතුපතර වීදි සොඳුරුතම ගීතුරු සමුච්ඡයක අක්මුල් විහිද ගිය සාර පස වෙත සහෘද රසිකයන් කැටුව යෙදෙන රස සොඳුරු චාරිකාව හද සක්මන සුමින්ද නංගී හද සක්මනේ ගීත පහක්ම අපි රස විඳවසන මීළඟට අපි පිවිසෙන්නේ ඔබ තෝරාගත් හයවන ගීතයට සුමින්ද නංගී ඇයි ඔබ මේ ගීතයට මේ තරම් කැමති මේ ගීතය ඔබ රස විඳින හැටි අපටත් කියන්න මම ආදරය කරන දක්ෂ කීපද රචකයෙක් වගේම ලිබරල් වාදී ආකෘතියක නිවේදන කලාවක් අපේ රටට උරුම කරලා දීපු අති දක්ෂයෙක් තමයි ප්‍රේමකීර්ති ඇල්විස් මහතා කියන්නේ මම ඊළඟට තෝරගත්තේ එතුමගේ ගී නිර්මාණය මේ ගීතය ගොඩාක් මට තදින්ම දැනෙන්න ගන්නේ මගේ පාසල් කාලයේ සිදුවෙන එක් සිද්ධියක් අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ පාසල් ප්‍රේමය සුන්දරයි කියන එක අපි කාටත් පාසල් ප්‍රේමයක් තිබුණා නේ දවස්වල නොතිබුණා නම් ඒක ඉප දෙනෙක්ට විතරයි මගේ පාසලේ මගේ පන්තියේ යාළුවන්ටත් අනන්තවත් එහෙම ප්‍රේම සබඳතා තිබුණා. මම මේ කතා කරන්නේ මගේ උසස් පෙළ මම උසස් පෙළ හදාරන වකවානුවද. ඉතින් ඒ වෙනකොට ওই පාසල් ප්‍රේමයේ තියෙනවා ඒවා කැඩෙනවා ඊපස්සේ වෙන ප්‍රේම සබඳතා පටන් ගන්නවා. ඊපස්සේ කලින් සම්බන්ධ වෙලා හිටිය පෙම්වතා හෝ පෙම්වතිය තරහ වෙනවා රණ්ඩු වෙනවා. ඕක ඉතින් ඒ දවස්වල සාමාන්‍ය සිදුවීම්. හැබැයි මම උසස් පෙළ හදාරනකොට ඒ උසස් පෙළ පන්තියේ හිටිය එක්තරා ශිෂ්‍යාවකට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඇය ආදරය කරපු ඇගේ පෙම්වතා ඇය ඒ ප්‍රේම සම්බන්ධතාවය නැවැත්තුවට පස්සේ ඇය පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ කරනවා. මුළු පාසල පුරාම ළඟට අන්තර්ජාලය ඔස්සේ හොම ඇගේ චරිතය ඝාතනය කරන්න ගන්නවා. මේක ඇත්තටම ඒ හෙලියට දරා ගන්න අමාරු වෙනවා. ඇය ජීවිතේ මොන තරම් අසරණ වෙනවද කියන එක අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ දෙයක් සිද්ධ වුණා. ඉතින් මේක මේ සිද්ධියත් එක්ක මේ ගීතය මට පුදුම විදිහට දැනෙන්න ගන්නවා. දැන් ඒක එක දෙයක් විතරයි. අනන්තවත් ඉතින් අපි ඔය රූපවාහිනිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඒ ඔය අපහාස කරන දේවල් වලට අමතරව තමන් ආදරය කරන තමන්ගේ ආදරවන්තයව තමන්ගේ අද්දකින්ම මරලා දාපු සිද්ධි අපි අනන්තවත් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් අතරතුර තමන්ගේ දුක වේදනාව අහස් තලයට කියලා තමන් දෙදෙන අතර තිබ්බ ඒ සම්බන්ධතා රහස් බවට පත් කරගෙන දෙන්නට වෙන්න එන්න පුළුවන් නම් ඒ කොයිතරම්නම් බුද්ධිමත් මිනිස්සුද එන්නේ ඒකයි යකේ මේ ගීතේ මට ගොඩාක් තදින්ම දැනෙන්නේ මේ ගීතේ කියවෙනවා ඒ දෙදෙන අතර තව කෙනෙක් ඇවිල්ලා හැබැයි ඒ ආවා කියලා මේ පුද්ගලයා අර ආපු මිනිස්සයා මරලා දාන්නවත් එයාගේ බිරිඳට හෝ පෙම්වතියට අපහාස කරන්නවත් යන්නේ නැහැ. ඉතින් මේ සිද්ධිය අහන සින්දු අහන වාරයක් පාසා මගේ හිත කියන්නේ මේ ලෝකේ හැම පිරිමියෙක්ටම ගැහණියෙක්ටම මේනි හිතන්න පුළුවන් වුණාන තමන්ගේ ආදරය බලෙන් ළඟ තියාගන්න බැරි දෙයක් බව තේරුම් ගන්නවන කොච්චර තමන්ට ආදරය කරත් ඒ ආදරේ පස්සේ වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ලංකාවේ ලෝකේ මිනිමරුව වෙනුවට හොඳ ඉත් ඇති අපූරු කලාකරුව බිහි වෙයි නේද මනමේ සිංහබාහු වැනි නාට්‍ය මේ වගේ විශිෂ්ට ගීත නිර්මාණ තවත් ඉදිරියට ලෝකෙට බිහි වෙවි මේ විදිහට මේ ගීතේ කියවෙන විදිහට හිතන්න පුළුවන් මිනිස්සු බිහි වෙනවා නේද ඉතින් මගේ ගීත දර්ශකයේ මිලක ගීතේ විදිහට මම තෝරගන්නේ සඳ කැන්වසිලා අඳුරේ ඇතිලා යන ගීතේ ප්‍රේමේ තරම් මනුස්ස හදවත් රිදවපු හඬවපු කඳුළු වගුරවපු එමෙන්න එබඳු හදවත්
ආයෙත් සුවපත් කරපු සනසවපු නලවෝ ඔසුවක් මේ ලෝකේ තවත් නැතු ඇති සුමීද නංගි ප්‍රේමය ගැන ඔබේ විග්‍රහය මොකක්ද මෙහෙම යකි මම හිතන්නේ ප්‍රේමය කියන්නේ හරි සුන්දර දෙයක් හැබැයි ඒ ප්‍රේමය කවදාවත් කාටවත් බලෙන් ගන්න පුළුවන්වත් බලෙන් දෙන්න පුළුවන්වත් දෙයක් නෙමෙයි අනික තමයි යකි ප්‍රේමයයි කාමයයි කියන්නේ දෙකක් ඒ දෙක අද ඉන්න ගොඩාක් අය වටහගන්නේ නැති හින්දා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා කවදාවත් තමන් ප්‍රේම කරා නම් කෙනෙක්ට ආදරය කරා නම් ඒ කෙනාට බෑ කවදාවත් ඒ කෙනාගේ ජීවිතය උදුර ගන්න හරි ඒ කෙනාගේ චරිතය ඝාතනය කරන්න හරි ඇත්තටම කෙනෙක්ට ප්‍රේම කරා නම් ඒ කෙනාගෙන් අයින් වෙලා යන දාකට ඒ කෙනාට සමු දීලා යන්න පුළුවන් වෙන්න ඕනේ අත්තම ආදරණීයම ප්‍රේමවන්තයෙක් නම් මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා බිරිඳ හෝ පෙම්වතිය තවත් කෙනෙකු වෙත යොමු වීම හා ඒ සමග බැඳෙන විරහව වේදනාව පෙම්වතෙකුගේ හෝ සැමියෙකුගේ ඇතුළු හද ගැබට පිවිස ඔවුන්ගේ සිතුවිලි සමුදායෙන් බිඳක් ප්‍රේමකීර්තිද අල්විස් සූරින් විසින් තම ගේ පද සංකල්පනාවට එක් කරගන්නවා ඊට නොදෙවෙනි දෙසින් ආචාර්ය වික්ටර් රත්නායකයන් තම සංගීත නිර්මාණයෙන් මෙන්ම ඉතා පූර්වට මේ ගීයෙහි අත්දැකීම අර්ථ ගන්වමින් ගායනා කරනවා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා අපි රස විඳිමු ගීතය හද සක්මන 6 වන ගීතය Sandra Ken Vesila Sandra Ken Vesila Andure Etila Vanandure தருணிவலா மகே எலியாது ஒப பண்ணும் ஜீவிதயம் சதுதிகம் சுவே සර පහරක විලිනු පිනේ ජීවිතයම සතු එකම සුවේ ඉන් සර පහරක විලිනු පිනේ නිලව මා සතු ඇ සතු ඒ නෙතු අසල් වාසියෙකු සොයනු දැනේ සඳ කැන්නු නැසීලා අඳුරේ එතිලා ஜனந்துர தருணிவன் மகே எலியாது ஒப பமணி පන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානක පන් සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයක පවරා සඳ පැන් රැසිලා අඳුරේ
අපේ මීළඟට පිවිසෙනව සුමේදනන්ගේ ඔබේ හද සක්මනේ අටවන ස්ථානයට සිංහල ගීත සාහිත්‍යයක විශිෂ්ට ගීපද රචක අජන්තා රණසිංහයන් විසින් දායාද කළ සැලලිහිමියෝ නුඹ දන්නේ නෑ කියන ප්‍රේමණීය ගීතයට මේ ගීතය ගැන ඔබට දැනෙන හැඟෙන දා අප සමග බෙදා හදා ගනිමින් මේ රස සුඳුරු චාරිකාවේ ඉදිරියට පියවර මනිමු අම්මගේ ආච්චිගේ නිමක් නැති ආදරය මැද හැදුණු මට තවත් ආදරයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා ඒ ආදරය වචන වලින් කියන්න නම් හරිම අමාරුයි මට තේරෙන විදිහට තාත්තෙක් වගේ මාව පරිස්සම් කරනවා වෙලාවකට යාළුවෙක් වගේ මාව තේරුම් ගන්නවා මට හුඟක් දෙනවා පුදුම විදිහට හදවතට දැනෙන ආදරයක් දෙනවා මට දැනෙනවා කවදාවත් මට දුකක් කරදරයක් නොදී මටත් වඩා හොඳට ඒ ආදරය මාව බලා ගනී කියලා මං අඬනකොට එයත් දුක් වෙනවා මං හිනා වෙනකොට එයත් හිනා වෙනවා මට බඩගිනි වුණාම එයාටත් ඒ බඩගින්න දැනෙනවා ඒ වගේ ආදරයක් ලැබෙන්න මං සංසාරේ මොකක් හෝ පිනක් කළා තියෙනවා ඉතින් මං ඒ ආදරයට හැමදාම ලෝභයි ආදරේ මම මීළඟට මගේ ගීත දර්ශකයේ තෝරගත්ත ගීතය වෙන්නේ සැලලිහිණියෝ නුඹ දන්නේ නැහැ කියන ගීතය මට ආදරය කරන ඒ ආදරයටත් ආදරය බලාපොරොත්තුෙන් ඉන්න හැම දෙනෙක්ටම ආදරය කරන හැම දෙනෙක්වත් එකතු කරගෙන අපි මේ ගීතය රස විඳිමු හරි අපි ගීතය රස විඳිමු ඊට කලින් මට මේක කියන්නකෝ මං ආදරේ කරන මට ආදරේ කරන කුමරෙක් මටත් තින්නවා සුමේදනංගි අපට කියන මේ කුමාරයාගේ සුමේදනංගිගේ කලා කටයුතු වලට ලැබෙන සහයෝගය මොන වගේද එතනමක්කේ මගේ කලා කටයුතු වලට හොගෙන් ලැබෙන සහයෝගය මට වචනෙන් විස්තර කරන්න බෑ පුදුම මට සහයෝගයක් දෙනවා ඒ වගේම දිරිගැනීමක් මම කරන ඕනම වැඩසටහනක් අද මේ වැඩසටහනත් උවහාගෙන ඉන්නවා ඕනම වැඩසටහනකට සවන් දීලා ඒ වැඩසටහනේ තියෙන අඩුපාඩු මගෙන් වෙන අත්තරදී මට ගොඩාක් දුරට එයා කියලා දෙනවා ඒ වගේ මගේ හීනය ඉලක්කය වෙත යන්න එයා මට පුළුවන් තරම් උදව් කරනවා දැනටත් අනාගතයේදී අනාගතය පවා එයා මේ වෙනකොට මගේ ප්ලෑන් කළ ඉවරයි. ඉතින් ඒ වගේ මගේ ඉදිරි අනාගතයේ වෙනුවෙන් මගේ සිහිනයේ වෙනුවෙන් මටත් වැඩිය කැප වෙන කෙනෙක් කියලා එයා කියන්න පුළුවන්. හරිම සතුටුයි අහන්න ලැබීමත්. ඒ වගේම අපි සුබ ප්‍රාර්ථනා කරනවා සුමේදට හැමදාම සතුටින් සමාදානින් සමගින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා. හද සක්මනේ අටවන පියවර සනිටුහන් කරමින් අපි රස විඳිමු සැලලිහිණියෝ නුඹ දන්නේ නැහැ මහාචාර්ය අමරා රණතුංගයන් විසින් ගයන ලද මේ ගීතය සංගීතවත් කරන්නේ ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් අපි රස විඳිමු ගීතය ආ
ඔබ මීළඟට තොරගන්නව සුමේදනන්ගේ හද සක්මන ගීත එකතුවේ නමවන ගීතය ලෙස තවත් ඉතාම විශිෂ්ට ගීතයක් ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජන සරෝජිනියන් විසින් ගායනා කරන මේ ගඟ මේ දුරු කතර ගෙවා සුමේදනන්ගේ මේ ගීතය ඔබ දකින හැටි ඔබ රසවිඳින හැටි අපටත් කියන්න අක්කේ සමහර බැඳීම් තියෙනවා අපේ ජීවිතයට ගොඩක්ම සමීපව එහෙම බැඳීම් කැඩිලා සුන්ුණාට පස්සේ අපිට හිතෙනවා ඒ අය අපේ ජීවිතයට ලඟුනේ නැත්තම් ආවේ නැත්තම් හොඳයි කියලා. එහෙම ජීවිතයට ලඟුණු බැඳීම් මුල් දිනවල අපිට තදින් ගොඩක් දැනුණත් ඒ දේවල් ඒ අය වෙනස් වෙනකොට හිතේ ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි. ඉතින් මෙහෙමයි යක්ේ ආදරය කියන දේ බලෙන් කවදාවත් අපිට අයිති කරගන්නවත් බලෙන් ළඟ තියාගන්න පුළුවන්වත් දෙයක් නෙමෙයි. අද මට ගොඩක් ආදරය කරන කෙනා පස්සේ ඔයාට ආදරය කරන්න ගන්නේ. පස්සේ තවත් කෙනෙක්ට ආදරය කරන්න ගන්නේ. ඒක ඉතින් මේ මිනිස් හිතේ ස්වභාවය. හැබැයි ජීවිතේ සමහර සිදුවීම් තියෙනවා ඒ දේවල් එහෙම වුණාම අපිට චුට්ටක් දරා ගන්න අමාරු වෙනවා. ඒත් පස්සේ කාලෙක අපි අත්විඳින අත්දැකින දේවල් එක්ක ඒ දේවල් එහෙම වුණේ එක හොඳයි කියලා හිතෙනවා. ආදරයත් ඉතින් වෙලාවකට ඒ වගේ. අපිට දෙයක් නැති වුණාම ඊට වඩා හොඳ දෙයක් පහු කාලෙක අපේ ජීවිතයට ලැබෙනවා. කොහොම නමුත් මම මේ ගීතයත් පුදුම විදිහට ආදරය කරන ගීතයක්. මම කියපු හැම දෙයක්ම මේ ගීතේ එක්ක බැඳිලා තියෙනවා. ඉතින් මගේ ගීත දර්ශකයේ මම ඊළඟට තෝරගත්ත ගීතය වෙන්නේ මේ ගඟ මේ දුර කතර ගෙවා කියන ගීතය. වරක ලූෂන් බුලත්සිංහලයන් විසින් ලියා තැබූ කවි පෙළක් මේ වෙලාවේ මගේ මතකයට නැගෙනවා. සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ. එක්කෝ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ. වෙන් වී ගියවුන් සදාකාලික පෙම්වතුන් ලෙස ජීවත් වේ. විරහව ජීවිතයකට දරාගන්න අමාරුම දෙයක්. සුමේදනන්ගිට පුළුවන්ද විරහවකදී අපේ හිත හදාගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා කියන්න. මේ ජීවිතේදී අක්කේ අපි ආදරය කියන දේ ගොඩක් හොයනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම ලැබෙන ආදරයක්
නොසිතූ මොහොතක හෝ යම් සිදුවීමකදී අපේ ජීවිතෙන් ඈත් වෙලා යනවා නම් ඊට පස්සේ දැනෙන විරහව තනිකම අපිට දරා ගන්න ගොඩාක් අමාරුයි. ඒ වෙලාවට අපි ජීවිතයේ ඕනම වැරදි තීරණයකට යොමු වෙන්න පුළුවන්. තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒ දැනෙන විරහ වේදනාව පුළුවන් තරම් අපි හිතින් විඳගෙන විඳ දරාගෙන අපි එතනින්ම අපේ අනාගතයට සැලසුමක් දේදුවොත්, ඒ කියන්නේ එතනින් අපි නැගිටින්න උත්සාහ කළොත් අනාගතයේදී අපිට ඊට වැඩිය හොඳ ආදරයක් අපේ ජීවිතයට ලැබෙන්න පුළුවන්. විරහව කියන දේ අපේ ජීවිතයට, අපේ තනිකමට අඩිතාලමක් කරගත්තොත් අපි ජීවිතේ යම් තැනකදී ඊට වැඩිය ලස්සන ආදරයක් විඳින්න පුළුවන්. ඒ වෙලාවට අපිට හිතේවි අපි අතන නැවතෙන්නේ නැතුව ඉදිරියට ආපු හින්දා අද අපි ජීවිතේ සතුටින් ලස්සනට ගත කරනවා කියලා. ජීවිතේ බොහෝ දුක් දෝමනස්යන් හමුවේ මොහොතකට හෝ අපේ හිත සනසන, නලවන, සුවපත් කරන ඔසුවක් ප්‍රේමයේ හැරුණකොට මේ ලොව ඇතනම් ඒ ස්වභාවිත ගීතයක් විය හැකියි. මේ ගීතයේ අපූර්වතම පද එකතුව ලූෂන් බුලත්සිංහලයන්ගෙන්. සංගීතය එච්.එම්. ජයවර්ධන ශූරේ. ගීතය ඔබෙත් මගෙත් සවන් පිනවන්නට සමත් හඬ හිමි ඇය නිරංජලා සරෝජිනියන්. අපි රස විඳිමු අද හද සක්මන රස සුඳුරු චාරිකාවේ නමවන ගීතය මේ ගඟ මේ දුරු කතර ගෙවා. සුමේදා සඳුරෝනි නම් වූ අපේ ආදරණීය සොයුරියගේ ගී පොතේ පිටු අතරින් ඇගේ ඇතුළු හද ගැබතුලට පිවිසෙමින් ඇය මෙතෙක් රස විඳ ඇති ගීත සමුච්චයෙන්
සියහඬ සහෘද ශ්‍රාවකයින් වෙත විවර කළ හදසක්මනේ අවසානෙම වෙත දැන් අපි එළඹ තිබෙනවා. අද හදසක්මනේ අවසානයේ සනිටුහන් කරන්නට කලින් අපට කියන්න මේ ගීතයේ ඔබ දකින විශේෂත්වය. මම මගේ ගීත දර්ශකයේ අවසාන ගීතය විදිහට තෝරගන්නේ එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ කියන ෂෙල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරන ගීතේ. මේ ගීතය රස විඳින හැම වෙලාවකම හිතට අමුතුම හැඟීමක් එනවා. මට නිතරම හිතෙන්නේ මේ ගීතයෙන් දුක්ඛිතෝ මේ සසර ගමන ගැන කියන්න ඩෝල්ටන් අල්ඩිස් මහතා උත්සාහ කළාද කියලා. මොකද අක්කේ අපිව ගඟකින් එගොඩ කරන්න පුළුවන් තොටියෙක් විතරයි. පිනල යන්න පුළුවන්. නමුත් තොටියා කියන චරිතය උදේ හවස තමගේ ජීවිතය පරදුවට තියලා මිනිස්සු එගොඩ කරනවා. මේගොඩට ගෙනියනවා. අක්කේ මට හිතෙනවා මේ ගඟ තමයි අපේ මේ සංසාර චක්‍රය කියලා. මැරෙන ඉපදෙන වාරයක් පාසා මේ ගන්ධිය වගේ ගණන් කරන්න බැරි තරම් සසර ගමනක අපි ගමන් කරනවා. මම බෞද්ධයෙක් විදියට විශ්වාස කරනවාක්කේ මේ භව ගමනේ අපිව මේ දුක්ඛිත සාගරයෙන් එතෙර කරන්න පුළුවන් කෙනෙක් පහළ වුණා නම් ඒ අපමහා බුදුරජාණන් වහන්සේ විතරයි කියලා. තොටිය ගඟදියෙන් මිනිස්සු එතෙර කරන්නට උත්සාහ දරනවා එතෙර කරනවා මෙන්ම මේ අකාල මහ සාගරයේ නැමැති සංසාර චක්‍රයේ අපි වෙතර කරන්න බුදුහාමුදුර උත්සාහ කරනවා. හැබැයි මේ ගීතේ කියවෙන පරිදි තොටියට මහන්සි. මට හිතෙනවා මේ කියවෙන්නේ බුදුහාමුදුර බුද්ධ පරිනිර්වාණය කරන්න හිටපු කාලවකවානුවද කියලා. කෙසේ නමුත් මේ ගීතය තුළ ගැඹුරු දාර්ශනික දහමක් ඔබ්බවන්න තරම් විශිෂ්ට හැකියාවක් මේ ගීපද රචකයා තිබිලා තියෙනවා. ඔහුගේ හැකියාවත් ගායකයාගේ තියෙන ඒ අපූර්ව ලගන්නාසුරු කටහඬක් නිසා මම මේ ගීතයට ගොඩක් ආදරය කරනවා. එහෙනම් අපි රසවිඳින්න ඒ මගේ ගීත දර්ශකයේ අවසාන ගීතය එගොඩහ යනවා. මේ ගීතය කෙමෙන් කෙමෙන් දිගහැරෙන විට සුමේදානංගි ඔබේ රසඥතාවේ විචිත්‍රවත් බව මෙන්ම තික පළල ගැඹුර ගැන දල සටහනක් මගේ හිතේ ඔබ සනිටුහන් කළා. ඔබට පුළුවන්ද අපට කියන්න ඔබේ රසඥතාවේ වපසරිය ගොඩනගා ගන්නට සුමේදා සඳරුවනි කියන නිවේදිකාව වැඩසටහන් ඉදිරිපත් කරන්නිය හා හඬකෙවීම ශිල්පිනිය බිහිවන්නට ඔබට ඒ අඩිතාලම වැටුනේ කොහොමද කියලා? කේ මම මූලික අධ්‍යාපනය ලබන්නේ ඔරුවල කනිෂ්ඨ විද්‍යාලයේ පුංචි ඉස්කෝලයක්. මම එක වසරින් ඉඳන් 11 වෙනි ශ්‍රේණියට වෙනකන් එක අධ්‍යාපනය ලබනවා. මම කියන චරිතය මට වැඩිය හොඳට හඳුනාගත්තේ ඒ පාසලේ ගුරුවරු. මම මගේ මුඛරි කට ඇත්තම කියනවා මගේ මුඛරි කට හරි තැනකට ගෙනාවේ ඒ ගුරුවරු. මට මූලික අඩිතාලම් වැටුනේ එතනදී. ඉතින් මම ඇත්තටම මගේ පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු විදුහල්පතිතුමාව මේ වෙලාවේ මගේ මුළු හදවතින්ම මතක් කරලා සිටිනවා. ඒ වගේම මම ඊළඟට අධ්‍යාපනය ලබන්නේ හොමගම මධ්‍ය මහාවිද්‍යාලයේ සස්පෙළ කලාංශයේ. එතනදිත් පාසලේ හිටිය උසස්පෙළට අපිට ගැනුව ගොඩාක් ගුරුවරු සහ විදුහල්පතිතුමිය, විශේෂයෙන් විදුහල්පතිතුමිය මාට පුදුම සහයෝගයක් දෙනවා. පාසල ඇතුළතදී පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව, පාසලේ කතික තරඟ වලට යවලා, පාසලේ සිදුවෙන ඕනම නිවේදන කටයුත්තකදී මාව පෙරමුණට දාලා මගේ දක්ෂතා අඳුනගෙන මට ඒව හදාගන්න ඉදිරියට යන්න මට පුදුම සහයෝගයක් ඒ පාසලේදීත් හම්බ වෙනවා. ඉතින් ඒ ලැබිච්ච පණ්ඩරයත් එක්ක තමයි මම හිතන්නේ මාධ්‍ය ශිෂ්‍යට යොමු වෙන්න. ඒ අනුව 2019 වසරේදී මම ඉන්පාස් අධ්‍යාපන ආයතනයට වැදෙනවා මාධ්‍යකරණය පිළිබඳ පාඨමාලාවක් අදාරන්න. එතනදිත් ගොඩාක් දැනුම, විශේෂයෙන් මේ පාඨමාලාව මෙහෙවන්නේ සද්දම්මගල සූර්ය බණ්ඩාර සර්. එතකොට ඒ සර් අපිට ලංකාවේ ඉන්න දක්ෂ ප්‍රවීණයෝ ලව්වා දැනුම ලබා දෙනවා. අපේ තියෙන අඩුපාඩු හැම දෙයක්ම ඒ එකේ ඉඳන් අන්තිමටම හදනවා. පුදුම විදිහට දැනුමක් එතනදී ලැබෙනවා. ඉතින් ඒ ලබාගත් දැනුම මට
හරියට පෙන්වන්න තැනක් තිබ්බේ නැහැ. ඊට පස්සේ විවිධ ආයතනවල මේ සමුක සාකච්ඡා වලට ගියත් ඒ හැම තැනකදීම අර නිසි පුහුණුවක් නැති හින්දා වෙන්නේ නැති මම අසමත් වෙනවා. ඊට පස්සේ මුහුණු පොත හරහා තමයි මම සියහඬ රේඩියෝවත් එක්ක එකතු වෙන්නේ මමම කරපු ඉල්ලීමකට. එතකොට එතනදී මට සියහඬ රේඩියෝවේ සභාපතිතුමිය ඇතුළු සියහඬ කාර්ය මණ්ඩලය ඒ දීපු අවස්ථාවේ මම හිතන්නේ ඒක තමයි ජීවිතේ මට ලැබුණු ලොකුම ජයග්‍රහණය මම ලබාගත්ත. මුලින්ම මියසි අසපුව හරහා මම සියහඬ එක්ක එකතු වෙලා පස්සේ කාලෙක පිච්චමලි නුඹ මගේමයි දැන් විකාශනය වෙන සත්සත් නාට්‍යවල හඬ කැවීම ශිල්පිනියක් විදියට කටයුතු කරන්න අවස්ථාව, ඒ වගේම පද්මප්‍රභා කියන වැඩසටහන මෙහෙවන්න මේ කියන ලොකුම ලොකු අවස්ථා ගොඩක් මට ඒ සිහඬ රේඩියෝ ඇතුලේ ලැබෙනවා. ඉතින් මම හිතනවා මගේ මාධ්‍ය ජීවිතේට ලොකුම ආලෝකය මට ලැබෙන්නේ සිහඬවලින්. මට සිහඬ දීපු දේ ගැන කියන්න ඇත්තටමක්ගේ වචන නැහැ. සිහඬට මම හදවතින් ස්තුතිවන්ත වෙනවා. මට මගේ මාධ්‍ය ගමන සාර්ථක කරගන්න මේ ලබා දෙන පන්නලේ මම ඇතුළු මේ සිහඬ ඉන්න ගොඩාක් ළමයිට ලොකු අවස්ථාවක් මේ සිහඬ. මේකෝ ගොඩාක් ආයතන හොයන්නේ දක්ෂයෝ. නැත්තම් පුහුණුවක් තියන අය. එතකොට ඒ පුහුණුව ගන්න තැනක් අපේ ජීවිතේ කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ දෙන අවස්ථාව ලැබෙන්නේ සිහඬින් විතරයි. කවුරු කොහොම ඇවිල්ලා තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න ඇහුවා සිහඬින් ලොකු අවස්ථාවක් කාටත් දෙමු. ඉතින් ඒකට මම ඉස්සනම්ලා මුලින්ම සිහඬට ආචාර්ය පුද කරනවා. සිහඬ ඇතුළු සිහඬ සභාපතිතුමිය ඇතුළු සිහඬ කාර්ය මණ්ඩලයට දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා මට ඒ ලබා දීපු අවස්ථාවට. ඕසුමේදරන්ගේ ඔබ කිව්ව නිවැරදි. සියහඬ කියන්නේ හැමදාම නවකයින්ට තමන්ගේ දක්ෂතා ඔප්නංව ගන්නට, දිනු කරගන්නට, අඩුපාඩු හදාගන්නට වේදිකාවක් හදලා දෙන විශේෂ ස්ථානයක් කියලා තමයි මම දකින්නේ. හොඳයි. එහෙමනම් අපි ළඟට පිවිසෙමු අද අපේ හදසක්වන ගීකෝරාවේ අවසාන ගීතයට. ඉගොඩහා යන්නෝ. ගායනය හා සංගීතය විශිෂ්ට ගායන ශිල්පී විශාරද ටී ෂෙල්ටන් පෙරේරා, පද ඩෝල්ටන් අල්විස්. අපි රස විඳිමු ගීතය ඉගොඩහා යන්නෝ. Thank you.
මට වෙහෙසයි යනවා සුවිසල් සිත්තරණි තැනින් තැන අනන්දනීය සුනිල අහස වෙත අතුපතර විහිදි සොඳුරු ගීතුරු සමුච්චයක අක්මුල් විහිද ගිය සාර පස සොයා කිය රස සොඳුරු චාරිකාවට අදට විරාමයක් තබන්නට කලින් දැන් අපි සූදානම් වෙන්නේ අද හද සක්මන අතරතුර ශ්‍රාවක සහෘදයින් වැඩිම ප්‍රමාණයක්ගේ සිත් නැවතුන ගීතුර වෙත නැවත පියමන් කරන්නට. අපි බලමු ඒ කොතැනද කියා. ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මාරාහුල කුමරුන් සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුලැඟිල්ලේ එල්ලි සුමේද නංගි සමුගන්නට මත්තෙන් මා ඔබට පැවසිය යුතු කාරණාවක් තිබෙනවා. මේ වෙන විට සියහඬ ශ්‍රාවකයන් ඉතාම ඉක්මනින් හඳුනාගෙන තිබෙනවා ඔබ කුසලතා පූර්ණ එමෙන්ම අපූරු අනන්‍යතාවයක් සහිත හඬ කෙවීම් ශිල්පිනියක් ලෙස. මේ දිනවල සියහඬ රේඩියෝවේ විකාශනය වන සත්තසත් නාට්‍යයේ පිපි ලෙසත්, මීට පෙර විකාශනය වූ පිච්චමලි නාට්‍යයේ උත්තරා ලෙසත් විශිෂ්ට හඬ රංගනයකට ඔබ දායක වෙනවා. ඔබ රඟපෑ මේ එකිනෙකට වෙනස් චරිත දෙකෙන් ඔබ වඩාත්ම ප්‍රියකරන චරිතයේ හඬින් ආදරණීය සියහඬ රසික රසිකාවයන්ට යමක් කියමුද සුමේද නංගි? මම හඬ කැවීම පිළිබඳ කිසිම මූලික අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙමෙයි. එතකොට මට ඇත්තටම මගේ හිතේ කවදාවත් අහිනියක් තිබ්බේ නෑ මම හඬ කැවීම ශිල්පිනියක් වෙනවා කියන එක. නමුත් ඒ කියන අලුත් බලාපොරොත්තුව මට දෙන්නේ සියහඬේ. සියහඬේ පිච්චමලි කියන නාට්‍යයේ උත්තරාගේ චරිතයත්, දැනට විකාශනය වෙන සත්තසත් නාට්‍යයේ පිපි කියන චරිතයත් මම හරිම ආදරය කරන චරිත දෙකක්. ඇත්තටම මට ඒ චරිත දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් ඒක තමයි මං ජීවිතය ගැන අමාරුම තීරණය. මොකද ඒ චරිත දෙක දෙවිදියක්. උත්තරා කියන චරිතයේ අහිංසක චූටි කෙල්ලෙක්ගේ චරිතයක්. එතකොට පිපි කියන්නේ ඒක වෙනස්ම විදිහේ චරිතයක්. ඉතින් මම ඒ දෙකටම එක වගේ ආදරෙයි. නමුත් මට මේ වෙලාවේ මතකයේ තියෙන්නේ පිපිගේ චරිතයක්. ඒක නිසා පිපිගේ චරිතය. ඒ නිසා මම පිපිගේ චරිතයේ පුංචි කොටසක් කරලා පෙන්නන්නම්. හා හා කෑනු ගහ යමල්ලා. මේ අපි දේව කාරියක් කරන්නේ. දේව දාසියෝ වඩම්මන්න කියලා අමතක කරන්නේ පල්ලා. කට පරිස්සම් කරගනින්නලා. බැරි නම් බෑ කියලා. බැරි නම් බෑ කියලා. හරිම අපූර්වයි සුවේදරණි. හරිම අපූර්වයි. බයිතාම දක්ෂ හඬ කැවීම ශිල්පිනිය බව මේ වෙලාවේදී මේ අවස්ථාවේදීම ඔබ අපිට සනාථ කරනවා. සුන්දරත්වයේ මිහිර කැටි කරගත් කාලය ඉක්මනින්ම හමාරවීම ලෝක ස්වභාවයයි. ඒ ධර්මතාව සියහඬ හදසක්මන හෝරාවටත් එලෙසම උරුමයි. ඉතින් හදසක්මන රසසුඳුරු චාරිකාව නිමා කොට
සමුගෙන යන මත්තෙන් සියහඬ වෙනුවෙන් සුමේදනාංගි ඔබටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. වැඩ රාජකාරි බොහොමයක් තිබියදීත් ඒවා මදකට හෝ පසෙකලා අප වෙනුවෙන් ඔබේ වටිනා කාලයෙන් හෝරාවකටත් වඩා කාලයක් වෙන් කිරීම ගැන. ඔබේ හදවතේ රැඳි රසවින්දනයේ සුන්දරත්වයෙන් මේ හෝරාව කිසිදු කිසිතැනක් නොමැතිව පුරවාලුවාටත් ඔබට බොහොමත්ම ස්තුතියි. ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල මල්පල ගැන වේවායි අප ඔබට සුබ ප්‍රාර්ථනා ගෙනෙනවා. ඒ වගේම නිදුක් නිරෝගී චිරජීවනයේ සපිරි වාසනාවන්ත හෙට දවසකට සියහඬ පවුලේ සුභාසිංසන නිබඳවම ඔබට හිමි වෙනවා. හෝරාවකට ආසන්න කාලයක් පුරාවට මගේ හිතේ ගුලි කරන් හිටපු මේ ගීත මේ විදිහට එළියට දෙන්න මට උදව් කරපු ඔයාට බොහොම ස්තුතියක්. ඒ වගේම මේ පැය පුරාවටම අපිත් එක්ක එකතු වෙලා ඉඳලා මගේ මේ ගීත 10 රසවින්ද ඒ ගීත 10 මාත් එක්ක බෙදාගත්ත සිහඬ සහෘද ඔබ සැමටත් බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රිය. හද සක්මන සමුද්ද හිතවතුනි හිතවතියනි, අප මේ පසු කරන්නේ මිනිස් ඉතිහාසයේ ඛේදනීයම කාලවකවාන. සමස්තයක් ලෙස ලෝකයම විහිදීන ශෝකයෙන් මෙන්ම ප්‍රේයන්ගේ වෙන්ව යෑම් වලින් තැති ගැනීම අවස්ථාවක්. මුළු ලොවම විශාලාවක් වෙමින් පවතින අවස්ථාවක්. ඉතින් අදට හද සක්මන අන්තයේදී ඔබට මා සමුදෙන්නට මත්තෙන් ශ්‍රද්ධා සම්පන්නව උතුම් වූ තෙමඟුල ස්මරණය කරන මේ වෙසඟේ ඔබ සියලු දෙනාටමත් සකල ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය සැනසීම සැලසේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ශ්‍රාවකයනි, තවත් සුන්දර රසවත් හදවතක සක්මනක් සමග අප ඔබ හමුවට එන පොරොන්දුවෙන් අදට ඔබෙන් සමුගන්නවා ජානි වසන්ති. හිස් අවකාශයේ එක් ඉසව්වක අර්ථයෙන් සුවිශාල කඳු මුදුන් තනන එහි නිම්නයන් ඔස්සේ ගලා බසින්නට සෙනෙහසින් සරුසාර දිය ධර්මවන සහෘද ශිල්පීන්ටත් එදිය සිසිලස විඳිමින් නිරන්තරයෙන් එහි අසබඩ රැඳෙමින් සියහඬ මිටියාවත සුන්දර කරවන සහෝද රසික ඔබටත් තුතිපුදමි. දිගා සිරිපතමින් සෙනෙහබර නවා තැන සියහඬට ඔබ සැමට සුබරාත්‍රියට ගෙන්න අත්පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගෙවි සිහිනෙන් යෑ සුවඳක් මෙන් සිහිවේ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලැබෙනි ගෙන දී දිවියට නව පන ලැබදි මා දෙඩි කල අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු පුදුවන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේ සුලැඟිල්ලේ සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ